නේචක්‍රෝ channel එකට ඕගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා. අදත් මම කතා කරන්න යන්නේ ලංකාවෙම බිම්මල් වගා කරන හිතවතුන්ට ඇති වෙලා තියෙන බොහොම සුලභ ගැටලුවක්. නමුත් මේක ඇති වෙන්නේ කොහොමද? පාලනය කරගන්නේ කොයි විදිහටද කියලා අපේ බොහොම හිතවතුන් දන්නේ නැහැ. ඒක නිසා මේක දිගින් දිගටම අපේ මල්ටිපෙන් ගෘහය තුළත වර්ධනය වෙලා වගාමළු විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. අන්තිමේදී අපිට වගාව කරගෙන යන්න බැරි මට්ටමට වෙනකන් හානිය උපරිමයට ගිය අවස්ථාවක් මම දැකලා තියෙනවා. අද අපි කතා කරමු මේ ගැටලුව ඇති වෙන්නේ කොහොමද? නිවැරදි විදියට අපි පාලනය කරගන්නේ කොහොමද කියලා. මේකෙදිත් වෙන්නේ අපේ මේ වගාමල්ලේ අපි වගා කරන දිලීරය දුර්වල වුණාම එහෙම නැත්නම් මැරිලා ගිහිල්ලා මේ වගේ ලීකුඩු ටික අපේ වාතයට නිරාවරණය වුණාට පස්සේ මේ කහපාට අද කහපාට එහෙම නැත්නම් තැඹිලි පාට වාතයේ තියෙන මේ විස දිලීරයක් ඇවිල්ලා අපේ වගා මල්ලේ මුහුණතේ තැම්පත් වෙනවා. ඊට පස්සේ එයා වර්ධනය වෙන්න පටන් ගන්නවා. ටික දවසක් යනකොට මේ මුහුණතේ පැතිරෙන දිලීරය මේ වගා මල්ලේ පොලිතින් එකයි ලීකුඩු මාධ්‍යයයි අතරින් යටට යනකම්ම වර්ධනය වෙලා යනවා. වගා මල්ලේ යම් තරමකින් හෝ අපේ දිලීරය අපි වර්ධනය කරපු දිලීරය තිබ්බා. ඒ දිලීරය යට කරගෙන යටපත් කරගෙන ආක්‍රමණය කරගෙන මේ දිලීරය වර්ධනය වෙනවා. එතකොට වෙන්නේ අපේ තිබ්බ දිලීරයත් විනාශ වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම වගා මල්ල මෙන්න මේ විදියට තැඹිලි පාට වෙලා එහෙම නැත්නම් තද කහ පාට වෙලා විනාශ වෙලා යන එක. බොහෝ වෙලාවට මේ දිලීරය වාතයේ දිබිලා අපේ වගාමල්ලට ආසාදනය වුණා. පුංචි අවස්ථාවක් තියෙනවා අපි පාවිච්චි කරන වතුරෙණු මේ වගාමල්ලට මේ දිලීරය එන්න. අපි භාවිතා කරන්නේ මේ වගාමලු වලට ස්ප්‍රේ කරන්න උදේ හවස මේ වගාමල්ලට වතුර යොදන්න අපි පාවිච්චි කරන්නේ ලිං වතුරන. ඒ ලිං වතුරේ මඩ ස්වභාවයක් තියෙනවා නම් පිරිසුදු වතුර නෙමෙයි නම් සමහර වෙලාවට පොඩි අවස්ථාවක් තියෙනවා මේ දිලීර බීජාණු ඒ වතුරේ මිශ්‍ර වෙලා තියෙන. ඒ වගේ වතුර නම් අපි මේ වගාමල්ලට ස්ප්‍රේ කරේ. ඒත් එක්ක මේ වගාමල්ලට මේ බීජාණු ඇවිල්ලා තැම්පත් වෙලා අර විදිහටම අපේ වගාමල්ල විනාශ කරන්න පටන් ගන්නවා. මේක පැතිරීම ගැන කතා කරනකොට මේක වගාමල්ලේ ඇවිල්ලා තැම්පත් වෙලා වගාමල්ලේ වර්ධනය වුණාට පස්සේ වගාමල්ල විසරස් වර්ධනය වෙලා මෙයා නවතින්නෙත් නැහැ. ආසාදනය වෙච්ච වගාමල්ල මේ විදිහට තියෙනවා. එතනින් එහා පැත්තේ දිනනවා හොඳ වගාමල්ලා. එතකොට හොඳ වගාමල්ලෙන් මලක් ඇවිල්ලා ඒ මල මේ වගාමල්ලේ ගෑවුරෝ. එහෙම නැත්නම් මේ වගාමල්ලෙන් පුංචි මලක් ඇවිල්ලා මේ දිලීර ජාලවල ගෑවුනොත් මෙයා වේගයෙන් මේ දිලීරවල මේ දිලීර ජාල අපි කියන්නේ මුල් වගේ වර්ධනය වෙන දිලීර ජාල දිලීර සූත්‍රිකා ඒ මලටත් වර්ධනය වෙනවා. එතකොට මේ මල වර්ධනය වෙලා මල පිපෙනවත් එක්කම මල් පොකුරේ කොටසක හෝ සම්පූර්ණයෙන්ම මලේ මේ විදියට කහපාට එහෙම නැත්නම් තැඹිලි පාට දිලීර ජාල වර්ධනය වෙලා තියෙනවා. ඕගොල්ලොන්ගේ මල් පිපෙන ගෘහයේදී මේ ගැටලුව තියෙනවා නම් ඕගොල්ලන්ට අත්දැකීම් ඇති. මේ දිලීර ජාලය අපි පොඩ්ඩක් මේ විදියට අපි අල්ලලා එහෙම නැත්නම් මලේ දින මේ කහපාට දිලීර ජාලය අල්ලලා පොඩ්ඩක් නහයට දියලා බැලුවොත් අධික ගඳක් අමුතුම සැරගතියක් තියෙනවා. ඒ කියන්නේ මේක විස දිලීරයක්. ඒ කියන්නේ මිනිස්සුන්ට ලොකුවට විසක් නැහැ. නමුත් සාමාන්‍ය අපිට හානි කරන දිලීරයකට වඩා මේක විසයි. ඒ වගේ දිලීරයක් මල් වලට ආවොත් අපිට මේ මල් ටික අලෙවි කරගන්න බැරුව යනවා. වගාමල්ල විනාශ කරනවා. මේ වගාමල්ලේ මේ දිලීර ජාල වර්ධනය වෙනකොට අපේ දිලීර ජාල සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඒත් එක්කම මල් පිපෙන්නේ නැහැ. හදිස්සියේ හෝ මල් පිපීමක් සිද්ධ වුණොත් මේ දිලීර ජාල වල ඒ මල ගෑවුනොත් ඒ මල මේ විදිහට දිලීර ජාල වලින් කහපාට හෝ තැඹිලි පාට වෙලා ඒ මල් ටික විනාශ වෙලා යනවා. අපි ස්ප්‍රේ කරන ජලයෙන් හෝ වාතයේ දින මේ දිලීර බීජාණු ඇවිල්ලා තැම්පත් වීමකින් මේ දිලීර වර්ධනය වෙන්න ගත්තොත් ඊට පස්සේ අපි මේකට වතුර ස්ප්‍රේ කරනකොට වැඩි වතුර බිමට බිඳු වැටුනොත් හෝ මේකට යොදනකොට බිඳු විසි වෙලා ගියොත් ඒ විසි වෙන බිමට වැටෙන හැම බිඳුවකම මේ දිලීර ජාල ගෑවිලා තියෙනවා. ඒ කියන්නේ ඒ විසි වෙන හැම වතුර බිඳුවක්ම ගෑවෙන වගාමල්ලක්ම මේ කහපාට දිලීරයෙන් ආසාදනය වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම අපි මේක ස්පර්ශ කරොත් කතුරු ඊට පස්සේ පේපර් කටර් පිහි හෝ අපි මොකක් හෝ පාවිච්චි කරන උපකරණ දැනුවත්ව හෝ නොදැනුවත් මේ දිලීර ජාලවල ස්පර්ශ වෙලා හොඳ වගා මළු වල ස්පර්ශ වුණොත් අනිවාර්යයෙන්ම මේ දිලීරය අපේ හොඳ වගා මළු වලට පැතිරෙනවා. එහෙමනම් එක වගාමල්ලකට මේ දිලීර ජාලය ආසාදනය වුණොත්
ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ඕගොල්ලන්ට අත්දැකීම් ඇති මේක හැදිච්ච හිතවතුන්ට අපේ වගා ගෘහය ඇතුලේ හැම තැනකම මේ කහපාටක මුල් මුල් වගේ වර්ධනය වෙලා දිලීර ජාල වර්ධනය වෙලා හැම වගා මල්ලක්ම මේ කහපාට දිලීරයෙන් මේ විස දිලීරයෙන් ආසාදනය වෙලා යනවා මේක පාලනය ගැන කතා කරනකොට මේ අපේ වගා මල්ලට මේක ආසාදනය වෙන්නේ වාතයේ දින මේ දිලීර බීජාණු වලින් එහෙමනම් මේ දිලීර බීජාණු මේ වගා මල්ලට ඇවිල්ලා තැම්පත් වෙන්න නම් මේ වගා මල්ලේ අපි වගා කරපු දිලීර ජාලය දුර්වල වෙලා හෝ විනාශ වෙලා දීගුරු ටික මතුවලා තියෙන්න ඕනේ මේ ඕගොල්ලන්ට පේනවා මේ වගා මල්ලේ දිලීර අපි වර්ධනය කරපු දිලීර ජාල නෑ දැන් සම්පූර්ණයෙන්ම දීගුරු ටික විතරයි පේන්නේ දීගුරු ටික යට කරගෙන මේ දිලීරය වර්ධනය වෙනවා වැය කරන මුදලට කදිම ආයෝජනයක් කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ වසර 10කට වඩා ශ්‍රේෂ්ඨ අධ්‍යක්ීම් ඇති කුෂිකර්ම උපදේශකවරයෙකු මගින් ඔබගේ හරිතාගාරය නිර්මාණය කර ගැනීමට ඔබට කදිම අවස්ථාවක් එහෙමනම් අපි කරන්න ඕන ප්‍රධානම දේ තමයි මේ දිලීර ජාල යම් හේතුවක් නිසා දුර්වල වෙනවා නම් ඒකට ප්‍රතිකර්ම කරන්න ඕනේ දුර්වල වෙලා අපිට ඒක පාලනය කරගන්න බැරුව දිලීර ජාල විනාශ වෙලා දීගුරු ටික වාතයට නිරාවරණය වෙන තත්ත්වයක් තියෙනවා නම් අපි වහාම මේ වගාමලු ටික වගා ගෘහෙන් එළියට අරගෙන විධිමත් විදිහට විනාශ කරලා දාන්න ඕනේ යම් හේතුවක් නිසා අපේ වගාමල්ලකට මේක ආසාදනය වෙලා තියෙනවා නම් අපි අපේ වගා ගෘහය ඇතුලේ මුලින්මම දකිනවා එක වගා මල්ලකට හෝ දෙහිකට මේ වගේ දිලීරය වර්ධනය වෙලා කහපාට හෝ තැඹිලි පාට වර්ධනය වෙලා තියෙනවා. අපි ඒ දැක්ක ගමන්ම ඒ වගා මලු ටික අනිවාර්යයෙන්ම එළියට අරගෙන විනාශ කරලා දැමීම කළ යුතුයි. අපි මේක තියාගෙන ඉන්නවා කියන්නේ මේක ස්පර්ශයෙන් ජලයෙන් වේගයෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේක යම් හේතුවක් නිසා අපේ වගා ගෘහයට ආවනම් දැක්ක පළවෙනි අවස්ථාවේදීම මේ වගාමලු ටික එළියට අරගෙන හරි විදිහට විනාශ කරලා දාන්න ඕනේ වගාමලු විවුර්ත කරාට පස්සේ හිතවතුන් කරන වරදක් තමයි මේ වගාමලු වල මාසයක් විතර අස්වැන්න ගත්තට පස්සේ මේ වගාමලු පෙති කපනවා පෙති කපනවා කියන්නේ මේකේ ලීකුඩු ටික වාතයට නිරාවරණය වෙනවා එහෙම වෙච්ච ගමන් වාතයේ දිලීර තීනවා නම් මේ කහපාට මේ විස දිලීරයේ බීජාණු තීනවා නම් ඒගොල්ලෝ ඇවිල්ලා මේකේ තැම්පත් වෙලා වේගයෙන් මේ මූණතේ වර්ධනය වෙලා වගාමල්ල ආසාදනය කරන්න පටන් ගන්නවා. ඒක නිසා අපි වැරදි ක්‍රියා කොයි වෙලාවෙවත් කරන්න හොඳ නැහැ. අපි වැඩි අස්වැන්නක් ගන්නවා කියලා වගාමල්ලේ පෙති කපලා නැත්නම් අනවශ්‍ය විදියට හටවල් ලොකුවට කපලා එතකොට වේලිලා මේ පුස් එක දුර්වල වෙනවා නම් ඒ වගේ අපේ වැරදි නඩත්තු ක්‍රියා අපි වළක්වා ගන්න ඕනේ යම් හේතුවකින් මේ දීගුරු ටික වාතයට නිරාවරණය වුණොත් අපේ දිලීර ජාල ටික දුර්වල වුණොත් වාතයේ තියෙන මේ දිලීර බීජාණු වලට මේ අපේ වගාමලට ඇවිල්ලා වේගයෙන් මේ වගාමල්ල විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා. අනිත් ප්‍රධානම දේ තමයි මාස 3ක් විතර අපි හරි විදිහට වගාමලු නඩත්තු කරනවා නම් හරි විදිහට අපේ ගෘහය ඇතුලේ පරිසර තත්ත්ව ටික දෙනවා නම් අපිට යන්න ඕනේ උපරිම අස්වැන්නට මාස 3ක් ඇතුළත මේ වගාමල්ලකින් අපිට යන්න පුළුවන්. ඒ කියන්නේ මාස 3න් එහා පැත්තට මේ වගාමලු තියාගෙන අස්වැන්න ගන්න එක තේරුමක් නැහැ. මාස 3ක් යනකොට මේ වගාමල්ලේ පෝෂණය සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. දාපු දිලීරය එන්න දුර්වල වෙනවා. එතකොට වෙනත් මේ වගේ විස දිලීරයක් ඇවිල්ලා මේ වගාමල්ල ආසාදනය කරන්න තියෙන හැකියාව එන්න වැඩි වෙනවා. අපි මේක බොහෝ කාලයක් අපේ වගා ගෘහය ඇතුලේ තියාගන්නව නම්. ඒක නිසා මාස 3ක් වගේ කාලයක් ඇතුළත අස්වැන්න අරගෙන මේකේ දිලීර දුර්වල වෙලා යනකොට මේකේ අස්වැන්න අඩු වෙනකොට ඒවා අයින් කරලා දාන්න මේක අනවශ්‍ය විදිහට මාස 4ක් 5ක් තියාගෙන කුංචි අස්වැන්න බලාපොරොත්තු වෙෙන් වගා ගෘහේ තියන් ඉන්න එපා. එහෙම වුණොත් අපිට වෙන්නේ මේ වගේ අනවශ්‍ය ප්‍රශ්නයක් අපේ ගෘහයට එන එක විතරයි. අපිට කුංචි අවස්ථාවක් තියෙනවා අපි ලිං වතුර නම් පාවිච්චි කරන්නේ මේ ලිං වතුර හරහා මේ දිලීර බීජාණු අපේ වගාමල්ලට ඇවිල්ලා තැම්පත් වෙලා අපේ වගාමල්ල විනාශ කරන්න. එහෙම වුණොත් අපිට කරන්න පුළුවන් හරි පහසු ක්‍රමයක් තියෙනවා. අපි ලිං වතුර ගන්නවා නම් ලිං වතුර අරගෙන මේ වතුර ලීටර් 1කට ක්ලෝරින් ග්‍රෑම් 5ක් වෙන විදිහට වතුරට මේ ක්ලෝරින් බිය කරන්න. බිය කරලා පැයක් දෙකක් අපි වතුර භාජනයකට දාලා තියන්න. ක්ලෝරින් ටික වතුරත් එක්ක තියෙනකොට පැය දෙකක් යනකොට මේකේ මොනවා හෝ මේ වගේ දිලීර හෝ විස බීජ තියෙනවා නම් සම්පූර්ණයෙන් මේගොල්ලෝ විනාශ වෙනවා. එහෙම වෙලා මේ වතුර පිරිසිදු වතුරක් බවට පත් වෙලා තියෙන්නේ.
නමුත් මේ ක්ලෝරින් වතුර මේකට දිගින් දිගටම යොදන්න එච්චර හොඳ නෑ. ඒක නිසා අපිට මේ වතුර දීලා ක්ලෝරින් ටිකක් ඉවත් කරලා පිරිසිදු වතුර ටිකක් මේකට පාවිච්චි කරගන්න පුළුවන්. ඒකට අපිට පුළුවන් හටපලල් වාජනයක් ගන්න හට හොඳට ලුකුවට තියෙන බැරල් එකක් හෝ බේසමක් වගේ දෙයක් ගන්න අරගෙන තද අවුව වැටෙන තැනක මේ බේසම කියලා අපි පැය දෙකක් ක්ලෝරින් දාලා පියපු වතුර ටික මේ බේසමට දාලා තවත් පැය දෙකක් විතර තද අවුවේ තියන්න. තද අවුවේ පැය දෙකක් විතර මේ ක්ලෝරින් වතුර තියෙනකොට ක්ලෝරින් ටික ක්ලෝරින් ගෑස් එකක් විදිහට පිට වෙලා යනවා. ක්ලෝරින් වායුවක් විදිහට තද අවුවේදී මේගොල්ල පිට වෙලා යනවා. එතකොට පැය දෙකක් මේ ක්ලෝරින් වතුර අවුවේ තියලා තිනවා කියන්නේ මේ වතුරේ තියෙන ක්ලෝරින් ටික ඉවත් වෙනවා. අපි පැය දෙකක් වතුරට ක්ලෝරින් දාලා තියලා වතුරේ තියෙන විස බීජ ටික මරනවා. ඒ වතුර ටික තව පැය දෙකක් අරගෙන අවුවට නිරාවරණය කරලා තිබ්බහම මේ ක්ලෝරින් ටික පිට කරලා දාන්න පුළුවන්. එතකොට ආපස්සට අපිට ඉතුරු වෙලා තින්නේ හොඳ පිරිසුදු කිසිම රෝගකාරක විස බීජ වලින් තොර වතුරක්. අපිට ඒ වතුර අරගෙන මේ වගා මළු වලට උදේ හවස ස්ප්‍රේ කරන්න පුළුවන්. ලිම්බපුර නම් පාවිච්චි කරන්නේ මේ වතුර හරහා මේ බීජාණු ඇවිල්ලා අපේ වගා මළු විනාශ වෙන එක නවත්ත ගන්න පුළුවන්. මල් වලට දරි වෙලා හෝ ආසාදනය වෙලා තිනව නම් මේ පුස් එක සද කහ පාටට තැඹිලි පාටට ඒකෙත් අර මුල් වගේ වර්ධනය වෙලා දිලීර ජාල වර්ධනය වෙලා තියෙන්න පුළුවන්. එතකොට කොයි වෙලාවෙවත් ඒවා අපි අලෙවි කරන්න එපා. ඒක අමුතුම විසගතියක් අමුතුම ගඳක් සැරගතියක් තියෙනවා. ඒ වගේ මේ දිලීර වලින් අපේ මල් ටික ආසාදනය වෙලා තියෙනවා නම් ඒ මල් ටිකත් අපි විනාශ කරලා දාන්න වලක් කපලා වාලලා දාන්න තැන තැන දාන්න එපා. ඒකෙන් නිකුත් වෙන බීජාණු ආපස්සට වාතයට ඇවිල්ලා අපේ වගා මළු වලටම එන්න පුළුවන්. ඒක නිසා වාතයට නිරාවරණය වෙන විදිහට ඒ මල් විසි කරලා දාන්න එපා. බිම්මල් පුච්චනවා කියන එක ප්‍රායෝගික නෑ. ඒක නිසා ඒ මල් ටික වාලලා දාන්න. ඒ විදිහට වගාව පිරිසුදුව කරගෙන යාම තුළින් අපිට මේ ගැටලුව සාර්ථකව පාලනය කරගන්න පුළුවන්. එහෙමනම් මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක නැරඹීම තුළින් අලුත් අත්දැකීමක් ලැබෙන්නේ නැති ඒ තුළින් ඕගොල්ලොන්ට මෙතනින් එහාට මේ ගැටලුව සාර්ථකව පාලනය කරගෙන ඕගොල්ලොන්ගේ බිම්මල් වගාව සාර්ථකව කරගෙන යාමට හැකියාවක් ලැබෙනවා කියලා. ඒත් එක්කම පුංචි ඉල්ලීමකුත් කරනවා. ඕගොල්ලොන්ට මේ වීඩියෝ සම්බන්ධව හෝ ඕගොල්ලොන්ගේ බිම්මල් වගාව සම්බන්ධව ගැටලු තියෙනවා නම් දුරකථන ඇමතුම් දෙන්න එපා. දවසකට විශාල දුරකථන ඇමතුම් ප්‍රමාණයක් එනවා. ඒක නිසා ඒවට උත්තර දෙන්න ඇත්තටම වෙලාවක් නැහැ. ඒක නිසා ඕගොල්ලොන්ට ගැටලුවක් තියෙනවා නම් මගෙන් දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් මේ WhatsApp අංකයට ඕගොල්ලොන්ගේ ඡායාරූපත් එක්ක ඕගොල්ලොන්ගේ ගැටලුව යොමු කරන්න. ඒ යොමු කරන හැම ගැටලුවකටම මට වෙලාවක් ලැබෙන විදිහට ඕගොල්ලන්ට උත්තර සපයනවා. එහෙමනම් මේ වගේ නිවැරදි තාක්ෂණික දැනුම ඕගොල්ලන්ට ලබා ගන්න හම්බ වෙන්නේ Nature Agro channel එකෙන් විතරයි. තාමත් ඕගොල්ලෝ අපිව subscribe කරේ නැත්නම් අපේ channel එකට තාමත් ඕගොල්ලෝ අලුත් නම් දැම්මම අපිව subscribe කරලා bell icon එකක් click කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපිත් එක්ක සම්බන්ධ වෙච්ච ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.